ශික්ෂාවන් මෙවලම්ය සමහර විට නිදා නොලැබ සිටීමට පවා සිදු වූවත් වැරදි ක්‍රියාවන් කෙරෙහි කෙනෙකු බිය විය යුතුය මුලින්ම ශික්ෂාවන්ට ආශක්ත වන්න ඒවා බරක් කරගන්න පසුව ඒවා පහසුවෙන් උසුලාගෙන යාමට ඔබට හැකි වෙයි දුකෙන් එතර වීම සඳහා කෙනෙකු දුක අත්දැකිය යුතුවක් මෙන් ඔබද බරේ ප්‍රමාණය මුලින්ම අත්දැකිය යුතුය හෘදේ සාක්ෂියට එකඟ ඇති අයකු මුලින් සිටින්නේ මිරිදියේ සිටින මාළුවෙකු කරදියේ වැටුණාක් මෙන්ය නීති පිළිපදින්නට යාමෙන් ඔහුගේ ඇස්වල දැවීමත් පුපුරු ගැසීමත් හටගනී එහෙත් උදාසීන නොසලකිලිමත් පුද්ගලයාට නම් කිසි කරදරයක් සිදු නොවේ නමුත් ඔහු කිසි දිනක දැකීමට ඉගෙන නොගනී අපේ භික්ෂුත්වයේ පුහුණුව සඳහා ශික්ෂාවන් 227කට අනුකූලව කටයුතු කිරීම අපට අවශ්‍ය වේ. ඒ නීති අප විසින්ම මැනවින් පිළිපැදිය යුතුය. එහෙත් නීතිවල අවසානයක් නැත. ශික්ෂා නියමයන් සම්මුති හෝ මෙවලම් වශයෙන් සිහියේ තබා ගත යුතුය. ධර්මයේහි අඩංගු සියලුම දේශනයන් හා ශික්ෂා නියමයන් ඉගෙනීමේ අවශ්‍යතාවයක් නැත. කැලෑව මැදින් පාරක් කැපීම සඳහා එහි ඇති සියලුම ගස් කපා හැලීමට අවශ්‍ය නැත. එක් ගස් පෙළක් පමණක් කපා දැමීමෙන් එහි අනෙක් දිසාවට ඔබට යාගත හැකිය. පුහුණුවේ අරමුණ වන්නේ විමුක්තිය කරා ඔබගෙන යාමත් සැම විටම ආලෝකය දැකගත් කෙනෙකු බවට පත් කරවීමත්ය. සීලය වැඩිීමේ අවසානය වෙතට ලංවිය හැකි එකම මාර්ගය වනුයේ සිත පිරිසිදු කර ගැනීමයි.